සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සේනා නුවර එළියත් ආක්‍රමණය කරයි. බෝග 100කට පැතිරීමේ අවධානමක්. ආර්ථික අර්බුදය උග්‍රයි. දේශපාලනඥයින්ට අතුරුමතික ලෙස වියදම් කිරීමට මුදල් නැතයි මහ බැංකුව අධිපති කියයි. මද්‍රව්‍ය ජාවාරම මැඩලීමට මේ වසරේදී දැඩි තීන්දුව. ජනපති පිලිපීනයේදී කියයි. රට තුල කිරිපිටි හිඟයක් ඇතිවන ලකුණු. සුමාන 3ක් 4ක් යනකොට රටේ කිරිපිටි හිඟයක් ඇති වෙනවා. ETA අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව නොදෙන්නේ තැන්පත්කරුවන්ගෙන් අගමැතිට සහ හිටපු ජනපතිනියට ඉල්ලීමක්. සේනා දනබුවා මෙතෙක් වාර්තා නොවූ එකම දිස්ත්‍රික්කයේ ඌයේ නුවරඑළිය දිස්ත්‍රික්කයයි. නමුත් සේනා දනබු ඌදුර අද එම දිස්ත්‍රික්කයේද වාර්තා වුණා. ඒ අනුව මෙවර විට සේනා දනබුවා සමස්ත ශ්‍රී ලංකාවම ආක්‍රමණය කර අවසන්. මේ අතර සේනා දළබුවාගේ සාම්පල ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් වෙත යොමු කර තිබෙනවා. දවසේ පුවත පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරටින් ප්‍රථම වරට සේනා දළබුවා පිළිබඳව වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අනතුරුව මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක පුරා සේග්‍රේන් පැතිර ගියා. පසුව දිවයිනපුරා පැතිර ගිය දළබු උවදුර මෙතෙක් වාර්තා නොවු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද වාර්තා වීම විශේෂත්වයක්. සේනා දළබුවා අද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ හැටන් රුවන්පුර ප්‍රදේශයේ එළවලු වගාබිමක අතුරු භෝගයක් ලෙස සිටුවා තිබූ බඩ එනුගු වගාවක් තුලයි. පසුව බඩ ඉරිගු ගස් ගලවා විනාශ කිරීමට කටයුතු කරනා. මහනුවර උඩදුම්බර රමුක්වැල් ප්‍රදේශයේ අක්කර 400ක පමණ පැලගොමක සේනා දළබුවා පැතිර ගොස් තිබෙනවා. පණුව ගොඩාක් හිටියා. මේ බෙහෙතක් ගැහැව්වා. ඒකටත් හරි ගියේ නැහැ. ඊට පස්සේ දෙවෙනි බෙහෙතක් ගැහැව්වා. ඒකටත් හරි ගියේ නැහැ. වෙන පණුව වගේ නෙවෙයි යනවා හින්න වේගෙන් යන්නේ. මේ බෙහෙතර මර්ධනේ වෙන්නේ නැහැ. අපි මේ අඳේට කුඹුර කොට මිදු. අනික අපිට මේ බෙහෙත් ගන්නවත් සාධාරණ කිස්ස කර දෙන්නක තමයි අපේ බලාපොරොත්තුව. කුසි මේකෙන් ඇවිල්ලා අපිට කිව්වා බෙහෙත්. ඒවා ගැහුවා ඒවටත් එච්චරයි. කිසිම දෙයක් නැහැ. දැන් සති දෙකක් තුනක් වෙනවා. ඉතින් වහබොණ්ඩ තමයි වෙන්නේ. මෙතර සේනා දළබුවාගේ සාම්පල විදේශ පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කළා. අපි ඇමරිකාවේ විශ්වවිද්‍යාලත් එක්ක කතා කරලා ඇමරිකාවට එම සාම්පල් ඇරලා තියෙන්නේ. තාම අපිට නිවැරදිව ආවේ නැහැ. නමුත් ඊට කලින් අපි ජීවවිද්‍යාත්මකව හඳුනා ගැනීම කරලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ සේනාපණුවම තමයි. මේ වෙනකොට නුවරඑළිය පැත්තෙමුත් වගාවල බඩේරින් වගාවේ වාර්තා වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මුළු ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි මේ පරිබෝධ හානිය දක්නට හම් වෙනවා. බඩේරින් වගාව මෝරණ හින්දා වෙනත් වගාවලට මෙම පරිබෝධ හානිය පැතිරීමේ අවදානමක් තියෙනවා. මේ ආහාර භෝග වර්ග ඒකට හානි කර හැකි මෙම පරිබෝධකයා පැතිරෙන්න ඉඩකඩ හැකියාව වැඩි. කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට වගා කර ඇති බඩඉරිගු හෙක්ටයාර 81,000කින් හෙක්ටයාර 44,000කම සේනා දළබුවා මේ වන විට පැතිර අවසන්. ඊට අමතරව වී, උක්, කුරක්කන් සහ එළබළු වගාවන් වෙතද සේනා දළබු ඌදුර පැතිර ගොස් අවසන්. මේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මීමන ප්‍රදේශයේ එළවලු වගාවක සේනා දළබුවා පැතිරී ඇති ආකාරයයි. උදේ බැහිල්ල බලනකොට සත්තු කාලා තිබුණ කොළ කුසිකර්ම නියාමකට මම ගිහින් පෙන්වුවා මේ සත්තු හම්බුණා කියලා. හාලි ඇල ඇටම් පිටිය වේල්ලේවල ගම්මානයේ තක්කලේ වගාවද සේනා දළබු ඌදුර ලක්ව තිබෙනවා. සම්පූර්ණ විනාශලා ගියා කොටුම. කුසිකරුණට කිව්වට පස්සේ කිව්වා සේනා දළබුවා මොකද කියලා බලන්න මං ගිහින් දුන්න පරීක්ෂණ වලට. ඒකළු කිව්වා සේනා දළබුවා කියලා. තක්කලේ කෙලියක් හදා ගන්න විදියක් නැහැ අපිට. ඇලඹක් කැවිලා විනාශ කරලා තියෙන තේරම. මාතර දිස්ත්‍රික්කයේ වී වගාව සමග අතුරු භෝගයක් ලෙස වගා කර තිබූ බඩ ඉරක වගාවන් තුළද සේනා දළබු ඌදුර පැතිර ගොස් ඇති අතර මේ එම වගාවන් විනාශ කිරීම සිදු කළ ආකාරයයි. මේ අතර පොළොන්නරුව ඇතුළු සැසු දිස්ත්‍රික්කවලද බඩ ඉරක ගොවින් සේනා දළබුවා පැතිර ගිය සිය වගාවන් විනාශ කරන ආකාරය දක්නට ලැබුණා.
අගමැතිතුමා සත්තාව නැතනා එයා උසාවි ගිහිල්ලා සත්තාව හරිගතා ගත්තා. දැන් අපේ වගාවට මේ දලමුවාදීන් විනාශ කරලා අපි කාටද කියන්නේ? කෘෂිකර්මේ නෝනලා හැමවිටින් කියන අපිට මේ බෙහෙත් ගන්න කියලා. ඒගොල්ලෝ එනවා විතරයි දලමුවට නේ අපට ගන්න වෙලා තියෙන්නේ. දැන් දැනට අඳුරගෙන දවස් 20ක් 25ක් විතර වෙනවා. නමුත් මේ වෙනකන් කිසිම පිළියමක් නැහැ. ඉතින් ප්‍රාදේශීය මට්ටමින් නිලධාරී එනවා. අවිල්ලා බෙහෙත් වර්ග 12ක් විතර අපිට කියලා නෝ මේ බෙහෙත සතියෙන් සතියට දවස් 3න් 3ට ගහන්න කියලා. ඉතින් ඒ බෙහෙත් ගන්න මං හිතන්නේ අපි වගාවෙන් ගන්න ආදායමත් මන්දි වෙයි. මේ කොක්කු ටිකක් ඇවිල්ලා තමයි අපිට සහාය දෙන්නේ. වෙන කවු කොයින් නිලධාරිය ඇවිල්ලා බල්ල යනවා යන්න. බෙහෙත් තියනවා බෙහෙත් ගන්න සල්ලි නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම ගොයියොන්ට බෙහෙත්යක් ගන්න දැන් රුපියලක් ගන්න. මැදට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සේනා දළපු උදුරින් වගා හානි සිදු වූ පොළොන්නරුව සිරිකතුවේ ප්‍රදේශයේ වගා බිම් අද නිරීක්ෂණය කළා. අපිට ආරංචි 3-4 දෙනෙක්ම පොළොන්නරුවේ වහබීලා දැන් මේ මෙතනින් කිව්වා කවුද ඇලහැර වහබීලා කිව්වේ? ගංගෙයයි 504 ගංගෙයයි ජීජී සුමනසේන මහත්මයා වහබීලා. සුමනසේන මහත්තයා වහබීලා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ වගාව තමතෝ. නෑ අම්මා එහෙම වහබොන්න යන්න එපා. වහබීලා හරියන්නේ නැහැ. ඔබතුමියලා ධෛර්යවන්ත වෙන්න. අපි මේ පිළිබඳව කතා කරලා කොහොම හරි අපි විසඳුමක් ගේන්න අපි කටයුතු කරන්න කොහොම හරි මැදිහත් වෙනවා. අපි රත්තරන් මඩු උකස් කරලා වගා නැහැ අරගෙන මේ දේ කෙරේ ඔක්කොම කියන්නේ ඇවිල්ලා විනාශ කර අනුරාධපුර සිවලාකුණ ප්‍රදේශ ජනතාව අද විරෝධතාවක නිරත වුණ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා දැක්ුණා. වසංගතයක් ආපුවම රටකට ඒ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කරන්න අපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම කිව්වා මේ පාර්ලිමේන්තු සතියේදී අනිවාර්යයෙන්ම දවසක් මේ ගොවියෝ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙන් කරන්න කියලා. අත කරබඩු ඔක්කොම උගස් කරලා මං කුඹුරක් උගස් කරලා තමයි පොහොර ගත්තේ. දැන් ඒ සියලුම දේම මේ පණුවා නිසා විනාශ වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු ඉන්න මැති අමිතුරු ගොල්ලට ඒගොල්ලන්ගේ සහන ගැන කතා කරද්දි ඉස්සරින් අපට සහනයක් දෙන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. බඩිරුඟු විතරක් නෙමෙයි අද වෙනකොට උක් වගාවට, ගුරක් තව වගාවට, වී වගාවට, වට්ටක් තව වගාවට, ඒ වගේම කොමුඩු වගාවට වගේ විශාල වශයෙන් මේක ව්‍යාප්ත වෙනවා. මේක මැඩපවත්වන්න වගකීමෙන් ආණ්ඩුව කටයුතු කරන්න ඕන කියන එක තමයි අපේ ඉල්ලීම. ආනයනකරුවන් විසින් කිරිපිටි ආනයනය සීමා කිරීම හේතුවෙන් ලබන මස මුල් සතියේ සිට රට තුළ කිරිපිටි හිඟයක් ඇතිවිය හැකි බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම සංගමේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ පාරිභෝගික කටයුතු අධිකාරියට මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බවයි. කිරිපිටි මෙට්‍රික් ටොන් 6500ක් පමණ මාසිකව මෙරටට ආනයනය කරනු ලබන අතර එය දේශීය කිරි අවශ්‍යතාවෙන් 85%ක්. කිරිපිටි ආනයන සමාගම් සඳහන් කරන්නේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම සහ අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම කිරිපිටි ආනයනයට ඍජුවම බලපා ඇති බවයි. මීට අමතරව රාජ්‍ය ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 170ක බද්දක් අය කරනු ලබන අතර කිරිපිටි සඳහා ස්ථාවර මිලක්ද පාත්වාගෙන යනවා. කිරිපිටි ආනයන සමාගම් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 780ක පමණ පාඩුවක් විඳීමට සිදු වෙති බවයි. මුදල් අමාත්‍යාංශයෙන් කියන පාරිභෝගික අධිකාරියන් කියන පාරිභෝගික අධිකාරියන් කියන මුදල් අමාත්‍යාංශයෙන් කියන මේ ආයතන පවත්වාගෙන යන බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් මිල වැඩි කිරීමක් නොකර රුපියල් 170ක අධික බදු මිල අයින් කරා නම් මේ කිරි ඒ විදිහටම ගෙනියන්න පුළුවන්. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති හේන් කිරිපිටි ආනයන සමාගම් මේ වන විටත් කිරිපිටි ආනයනය 50%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. අපි හැමෝම කතා කරගත්තේ gadu ගෙන්නන එක නවත්තන්න මිල සංශෝධනය කරන එක. ඒතකොට ඒ කියන්නේ සුමාන 3-4 යනකොට රටේ කිරිපිටි හිඟයක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරි අයවැයෙන් කිරිපිටි ගෑස් ඇතුළු භාණ්ඩවලට දැනට පනවා ඇති බදු සංශෝධනය විය හැකි බවයි. කෙසේ වෙතත් ඊට පෙර සමාගම්වල ඉල්ලීම් අනුව මිල ඉහළ දැමීමක් සිදු නොවන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා. මද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා මේ වසරේදී වැදගත් තීන්දුව තීරණ රැසකට එළඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
සිය පිලිපීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වන අද එරට මද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. පිලිපින මද්‍රව්‍ය නාශක කාර්යංශයේදී ජනාධිපතිවරයා පිළිකනු ලැබුවේ එරට ජාතික පොලිස් සේවයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් විසින්. මෙහිදී එරට රජය විසින් නීති විරෝධී මද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයක් නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. අනතුරුව පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ විවෘත සටනක් ක්‍රියාවට නංවා ඇති බවයි. මද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවල ප්‍රබල අභියෝගයක් වුවද ඒ සඳහා නිසි පියවරක් නොගන්නේ ඇතැම් දේශපාලඥයින්ද ඊට සම්බන්ධ වීම හේතුවෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව නිදාගන්න ස්ථානයේ වැදගත්කම නිසා විශේෂයෙන්ම මද්‍රව්‍ය හුවමාරු කර ගැනීමට ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විදිහට ජාවාරම කරුණු පාවිච්චි කරනවා. ඔවුන් මේ හුවමාරු කර ගැනීම කරන්නේ ශ්‍රී ලංකා මුහුද ආසන්නයේ අපේ රටේ සිදු කරන සිදුවන මද්‍රව්‍ය ව්‍යාපාරයක සම්බන්ධ ඒජන්සි කරුවන් පිළිබඳව අපි දැනගෙන ඉරණ මේ වාර්ෂික ගන්නවා. මගේ වැඩලින් කරන නාගරික පොලිස් නිලධාරී ප්‍රාංශයක් මේ ජීවිත විනාශ කරන තියෙන මද්‍රව්‍ය ජාවාරම මද්‍රව්‍ය වර්ධනය කරන ඔබේ මේ සිදෙන විශේෂඥී කීපදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ නිසා ඔබේ උපදේශන සමග පැමිණෙන සහ අත්දැකීම් අපි ඉතාම වැදගත් වෙනවා මගේ රටේ මද්‍රව්‍ය වර්ධනය. ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කරාගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ආගමික උත්සවයකදී. ගාල්ල කරාගොඩ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ නව දෙමහල් සංඝවාස ගොඩනැගිල්ල සහ දානශාලා විවෘත කිරීම අද සිදු කරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද උදේ මම පුවත්පත්වල දැක්කා අපේ තිගරු මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේ ව්‍යවස්ථාව ගැන කරපු ප්‍රකාශය. ඒක අපි කැඹුරුවෙන් අධ්‍යයනය කරන්න උවමනයි. අපි කිසිම ව්‍යවස්ථාවක් සකස් කළා ව්‍යවස්ථා කෙටුම් පතක්වත් සකස් කරේ. අපිට දැන් කෙටුම් පතක් ගේනවා නම් ව්‍යවස්ථාදායක සභාව 3/2 සහයෝගය තියෙන්න ඕනේ. ඒක තියනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක පක්ෂ නායකින් තීරණය කරන්න. තීරණය කළා මට කිව්ව 3/2 තියෙනවා කියලා අපි ඒක සකස් කරා. ඉතින් මේවා ගැන විවිධ අදහස් තියෙනවා. අයි බැලුවොත් 1995 ඒ යෝජනා ගෙනාවැද්දී අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් කලාපීය සංගමයකට සහයෝගය දුන්නා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරණය ඒක ඉදිරිපත් කරේ. ඉතින් මම ඒකට දොස් කියන්නේ නැහැ. ඒක රට බෙදෙන එකක්ද නැද්ද? එදා අපි එතුමන් ඇහුමක ඒක රට බෙදෙන එකක් නෙමෙයි කියේ. ඊට පස්සේ එතුමා ජනාධිපති හැටියට පාක්ෂික සම්මේලන ඇති කරදී එතුමාගේ කතාවේ කිව්වේ මට ඕන උපරිම බලේ බෙදන්න කියලා. ඔය එකක්වත් රට බෙදෙනවා කියන්න පුළුවන්. රට බෙදෙනවා නෙවෙයි. මමත් කියන්නේ ඒකීය රාජ්‍ය තුල අපිට පුළුවන් මේ බලේ බෙදා හැරීම කරගෙන යන්න. ඉතින් අපේ හිටපු ජනාධිපතිතුමාට පුළුවන් නම් ඒ අරගන්න. මම කියන්නේ ඒකීය රාජ්‍යය තුල කරන ඕන එකකට අපිත් සහයෝගය දෙන්නම් කියලා. ඒකෙන් පිට කියවත් නම් බෑ කියලා. ඉතින් අපි දැන් මේවා හැම පුළුවන් ඇයට විසඳන් ඉඩ දෙන්න ඕනේ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා සීනිගම දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට දෙක්ුණා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනුකාරක සභාවේ තමන් ඇතුළු සමාජිකයින් නිර්දේශ නොකළ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම පැවති ජන හමුවකදී. මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අනු කමිටු 6ක් ඇති කළා. ඒ අනු කමිටු 6න් එක කමිටුවක් තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනු කමිටු. මම රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනුකාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අනිත් සාමාජිකයොත් එක්ක ඉදිරිපත් කළ නිර්දේශ වලට වඩා හා පසින්ම වෙනස් නිර්දේශ තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ මේ කොටසේ තිබෙන්නේ. මේ වார்த்தාවේ බදු අය කිරීම, බදු නීති රීති වෙනස් කිරීම, ණය ගැනීම යන ආදී පිළිබඳව ඉතාම සූක්ෂම ලෙස පළාත් ආණ්ඩුව වලට මේ දීලා තියෙන යෝජිත කෙටුම් පතෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා. දේශීය විදේශීය වශයෙන් ණය ගන්න අර පළාත් ආණ්ඩුවකට බලය දෙනවා. ජන ජාතික නිෂ්පාදනයේ 10න් පංගුවක් වෙන ඒවා. රජයේ අප ලබා ගන්න ඕනේ ඒවා ගන්න පුළුවන් පළාත් ඒකකයේ. ඉතාම සූක්ෂම ලෙස වර්ණජන කාර්යකාරීන්ටත් ලේසියෙන් තේරුම් ගන්න බැරි වෙන විදියට සමයි මේ ව්‍යවස්ථාවේ ඉලක්කම් දාලා තියෙන්නේ. මෙහෙම ඉලක්කම් දාලා ව්‍යවස්ථා හදනවද?
දැන් අගමැතිතුමාත් කියනවා අපි ඒකීය භාවයට කිසිම හානියක් කරන්නේ අපි සම්පූර්ණයෙන්ම ඒකීය භාවයට මේ රට ඒකීය රජයක් විදිහට පවතිනවට එකඟයි. අනුර කුමාරත් කියයි. අපි දැන් කීයේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් ගිහිල්ලා මහානායක හඳුරුන්නට කියලා දෙන්න හදනවා. අපිත් ඒකීය භාවයට එකඟයිලු සුමන් කරන්නුත් ඒකීය භාවයට එකඟයිලු දෙමළ ජාතික සම්දන්නත් ඒකීය භාවයට එකඟයිලු අපි සිංහල පිටපතේ විතරක් නෙවෙයි දෙමළ ඉංග්‍රීසි පිටපතත් ඒකීය කියලා ගන්නු. මෙච්චර කල් විවස්ථාවේ තිබුණා ඒකීය රාජ්‍ය කියන වචනෙට මේ ඔට්‍රියච්චි කියලා වචනය. ඒකේ තේරුම එක ආණ්ඩු. දැන් එක්සත් ජාතික පක්ෂයේ ඒකීය රාජ්‍ය පිළිගන්නවා නම් ඉතින් මේ වාක්‍යයේ තියෙන අරින්නක මොකටද මේ තව වාක්‍ය? දෙමළ සම්දානේ පිළිගන්නවා නම් ඒකීය රාජ්‍ය හොඳයි කියලා දෙයියනේ මේ විවස්ථාවේ ඒ වගන්දේ තියෙන අරින්නක. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹදී මාතිවෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනත් අපේක්ෂකයින් පස් දිනෙකගේ නම් විපක්ෂයෙන් යෝජනා වී ඇති බවයි. මම සහයෝගය දක්වන්නේ එක්කෙනාටයි. 2015 මුලත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට විතරයි මම සහයෝගය දෙන්නේ. එතුමාට ඉල්ලන්න පුළුවන් කියලා මගේ හෘද සාක්ෂිය මම දන්නවා. මම හරියටම කිව්වනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සත් ජාතික පක්ෂයත් එක්ක ගියොත් අමාරු වෙන්න ඔබතුමත් එක්ක මම එන්නේ නැහැ. ඒ නිසා මම දොට්ට බහිනවා කියලා දොට්ට බැස්සනම් ඊට පස්සේ මහින්ද මහත්තයාට මේක ගන්න එපා. මේක ගත්තොත් ඔබතුමා මම අමාරු වෙනවා 113 අපිට නැහැ කියලා ඒකත් හරි ගියා නම් මම මේක තියන හෘද සාක්ෂිය දෙකඟව මම කියන ප්‍රකාශය හරි. කෙසේ වෙතත් විපක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගමන්පිල මහතා පළ කළේ මෙවන් අදහසක්. මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි අවස්ථාව දීලා තියෙනවා කවුද අපේ අපේක්ෂකයා විය යුත්තේ කියලා එතුමාට තීරණය කළ අපට දැනුම් දෙන්න. ඒ අපේක්ෂකයා සීලු දෙනාම පිළිගන්න. වර්තමාන ජනාධිපතිතුමා ඔබතුමාලත් එක්ක එක ඕන දැන්. එතුමාට මොකද වෙන්නේ එතකොට? එයා කවුද කියනකොට කියවෙන නම් පහෙන් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මෝ හිතාගන්න කවුද ජනප්‍රියතම පුද්ගලයා කියලා. නම් පහ කවුද? අපි යෝජනා කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම, චමල් රාජපක්ෂ මහත්මයාගේ නම, දැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම, දැසිල් රාජපක්ෂ මහත්මයා යෝජනා කරා දිනේෂ් කුණවද්දර මහත්මයා නම, මහින්ද සමරසිංහ මහත්මයා යෝජනා කරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නම. නම් පහක් තියෙනවා. මේක ගැටුමකට හේතු වෙන්නේ නැද්ද? කිසිසේත්ම නැහැ. ගැටුම් තියෙන්නේ මේ පැත්තේ. ගැටුම් නෙවෙයි මේ පැත්තේ බංකොලොත්. අවුරුදු 25ක් තිස්සේ ඡන්ද 30ක් ඉල්ලලා පෙරදුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඊළඟ ඡන්දෙත් ජනාධිපති අපේක්ෂකයා කියලා එතුමාලා තෝරගන්නවා. මෙතර අමාත්‍ය පාටනී චැම්පියන් රණවග මහතාද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපති වර්ණේ වහාම තියන්න ඕනද තියෙන ලොකුම ප්‍රශ්නේ පෞල් වාදය. පෞල් ඇයට විතරයි කරන්න පුළුවන් පිට මිනිසුන්ට කරන්න බෑ කියන ආකල්පය. ලබන ජනාධිපති වර්ණේ තීරණය කරන්නේ රට පෞල් කාමයටයි ගජමිතුරු වාදයටයි යනවද නැත්නම් රට කුසලතාවයට මුල් තැන දෙන තැනක් බවට පත් කරනවද නෙවෙයි. අපේක්ෂකයා ඉන්නවා කිසිම කෙනෙක් බය වෙන්න එපා. අපි කියන්නේ වහාම ජනාධිපති වර්ණේ තියන්න. එතකොට අපේක්ෂකයා එනවා. ඉදිරි අවුරුදු 10ට මේ රටේ අලුත් යුගයක් උදා කරන්න අපි කැප වෙලා කටයුතු කරමු. 2005, 2010, 2015 ජයග්‍රාහකයාට අවශ්‍ය කරන තත්ත්වයේ හැදුවේ අපි 19 එක කරන්නේත් අපි. ඒ වගේම දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා ජනාධිපතිවරණයට සූදානම්. එතුමාට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මට නම් කියන්න තියෙන දක්ෂ පක්ෂ උගත් ශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අයට අවස්ථාව දෙන්නයි අපේ උත්සාහය. මෙතර ඌව පළාත් සභා මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මම එනකොටම ඉස්සෙල්ලාම ඇහුවේ මාධ්‍යවේදීන් සර් ඔබතුමාත් ලෑස්තිද කියලා ඇහුවා. මම ආව මොකටද කියලා ජනාධිපති මැතිවරණය. මොකද අපේ පොලී ඉන්න අය ඔක්කොගෙම ඇහුවම ලෑස්තිද ඔව් මම ලෑස්තියි කියලා කිව්වා. ඉතින් අපේ තාත්තගේ නුත් ඊ පෙරේද අහලා දුන්නා. තාත්තත් කියලා දුන්නා ලෑස්තියි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගාව එතුමාත් ලෑස්ති. සිල් මහත්තයා ගාව එතුමාත් ලෑස්ති. හැබැයි මේ කවුරුත් ඇහුවේ නෑ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා අපේක්ෂකයන්ට ඡන්ද ඉල්ලනවාද කියලා. අපි ලෑස්ති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කරන ඕනම නායකයෙක්ට අපේ ශක්තිය ගුණ කරලා ජයග්‍රහණය කරා රැගෙන යන්න. මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්දය ලබා නොදෙන පක්ෂ නියෝජිතින්ට එරෙහිව පාක්ෂිකින්ගේ නැගිටීමක් ඇතිවන බව රාජ්‍ය මාත්‍ය දිලිපෙජ වේදාරච්චි මහතා පවසනවා. ඔහු මෙබව සඳහන් කළේ අද ගොඩකවලදී පැවති වැඩසටහනකදී. 1990 සුවසැරිය ගිලන්රත් සේවය සබරගමු පළාතේ ආරම්භ කිරීමේ උත්සවය අද ගොඩකවල නගරයේදී පැවැත්ුණා. දැන් ඊයේ පෙරේද සබරගමුවටත් වෛද්‍ය පීඨයක් හම්බුණා. අගමැතිතුමා වෛද්‍ය පීඨේ විවෘත කරන වෙනකොට පෙරටුගාමි සෙට් එක කියනවා රයිල් වික්‍රමසිංහට විවෘත කරන්න දෙන්න බෑ. එන්නේ බා මේ පැත්තේ කියලා. අපි ආවා විවෘත කළා. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ හැදුවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කරලා ඇම්බියුලන්ස් ටිකක් දුන්නේ UNP කාර්යෝ. අපි බය නැහැ මැතිවරණවලට. ඊළඟට එන ජනාධිපති වරණකදී බල තණ්හාවෙන් වැඩ කරන ප්‍රතිපත්තියක් නැති දූෂිත දේශපාලන ව්‍යාපාරයකට නැවත මේ රටේ බලය අත්පත්
පවත්වන්නට ඉඩ නොදී එක්සත් ජාතික පක්ෂය නැවතවරක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ගමන අපි ආයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන අලුත් නායකත්වයක් අලුත් වැඩපිළිවෙලක් අපේ පක්ෂයට තිබෙනවා. තමුන්නාදලා දන්නවා මේ රටේ ජනතාවගේ වැඩිම ඉල්ලුම තිබෙන අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යයෙන්ම 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් හැටියට අපි ඉදිරිපත් කරන ජාතිකාරි මණ්ඩලයේ ජනාධිපති අපේක්ෂකයා තෝරනකොට කැමැත්ත ප්‍රකාශ කරන්න නැති මන්ත්‍රීවරයෙකුට තමන්ගේ ගමන තමන්ගේ ආසනයට යන්න බැරි තත්ත්වයක් උදා වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාදලා ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ 3/2 බලයක් ලබාගෙන පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කරලා අංග විකල වෙච්ච අපේ ප්‍රාදේශීය සභා දේව විසුරුවලා ඒවා නැවත පාර්ලිමේන්තු සභා මැතිවරණයක් තියලා සියලුම ආයතන එක්සත් ජාතික පක්ෂය සතු කරගෙන හොඳ වැඩසටහනක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියේදී කරනවා. 2019 මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්වුවද දේශපාලඥයින්ට අත්නෝමතික ලෙස වියදම් කිරීමේ හැකියාවක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ 2018 වාර්ෂික සභාවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළා. What has happened to our debt stock? We took on a lot of commercial debt. අපේ ණය සංචිතයට මොකද වෙලා තියෙන්නේ? අපි වාණිජ ණය ලබා ගන්න ගමන් අපේ අපනයන පහත වැටෙන්නට ඉඩ හැරලා තිබෙනවා. ඒ අපේ ආර්ථිකයට එල්ල කර ඇත්තේ මරු පහරක්. වාණිජ ණය ලබා ගත්තට කමක් නැහැ. ඒවා නැවත ප්‍රතිලාභ නොලැබෙන ආයෝජනයන්හි යොදන්නේ නැත්නම්. නමුත් ඔබ දන්නවා අපි මේ සියලු වැරදි කරලා තියෙනවා. ඒ නිසායි අපි මේ අවුලට වැටිලා තිබෙන්නේ. අපිට ඕන දේ කරන්න බෑ. හේතුව තමයි අපි යැපෙන්නේ අනුන්ගේ මුදල් මත. අපි ආර්ථික ප්‍රපාතයක් කරා ගමන් කරමින් සිටිනවා. මහබැංකුව අනුමාන කරනවා 5.75% ආර්ථික වර්ධන වේගයක් කරයි කියලා. නමුත් අපි සිටින්නේ සැබෑ ඉලක්කෙන් බොහෝ පහළ. සමහර විට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන අඩු ගණනය කිරීම මීට හේතු වුණත් ඒවා උපරිම මට්ටමට ආවත් ආර්ථික වර්ධන වේගය විය හැක්කේ 3.75% වගේ ප්‍රමාණයක්. ඒත් අපේ ඉලක්කයට බොහෝ පහළින් අපිට අපේ ආර්ථික විනය පවත්වා ගන්නට බැරි වුණා. මේ තත්ත්වයෙන් ගොඩ එන්නට තියෙන අවස්ථා ඉතා සීමිතයි. මං සෑම විටම අපහසුතාවට පත්වෙනවා මේ තත්ත්වය ගැන දැනුම් තේරුම් ඇති අය පවා මේ වටහා නොගැනීම ගැන. මේ වසර මැතිවරණ වසරක් කියනවා. මේ රේ වියදම් කළ යුතුයි කියනවා. එසේ කළ නොහැකි. එසේ කිරීමට මුදල් නැහැ. අපි මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගත යුතුයි. මේක දේශපාලන සිතුවිල්ලක්. අපි සියලු කාරණා හොඳින් කළමනාකරණය කළා නම් මේ සිදුවන්නේ නැහැ. නමුත් අපි සියල්ල කළේ වැරදි පැත්තට. ඒක නිසා අපිට ඉතාම ප්‍රවේශමෙන් මේ නෞකාව පදවන්නට සිදුව තිබෙනවා බරපතල අනතුරක් සිදු නොවන ලෙසට. මා කියන්නේ නැහැ මේ සියල්ල විශ්වාස කරන්නට කියලා. නමුත් රටේ සංඛ්‍යාදත්ත බලන්න. ඒ වගේම අපට ඇති අවස්ථා, ඒ වගේම අපට තියෙන ඉඩකඩ බලන්න. වගකීම් විරහිත හැසිරීමකට ඉඩ තිබෙනවද කියලා මැතිවරණ හෝ අන්සියල්ලට පෙර මට අවසන් කරන්නට ඉඩ දෙන්න මගේ පරණ සගයෙකු වන ආචාර්ය පී.බී. ජයසුන්දර පැවසූ දෙයකින්. ඔහු කියනවා මේ රටේ ආර්ථිකය රඳා පවතින්නේ ප්‍රධාන කාරණා දෙකක් මත කියලා. එකක් වර්ෂාව, අනෙක තෙල් මිල. අද වන විට අපේ ජලාශ සියල්ල පිරී ඉතිරි ගොසින්. ඒ වගේම තෙල් මිලත් බරපතල තත්වයක නැහැ. ඒක නිසා අපට හොඳ අනාගතයකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. So hopefully going forward this is going to be a good year. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. තියෙන්නේ මෙහෙයුම් කමිටුවක වාර්තාවක්. එතකොට වාර්තාවකයි ව්‍යවස්ථාවකයි වෙනසවත් දන්නේ නැති අය කොහොමද රටේ ජනතාවට කරුණු පැහැදිලි කරලා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූල ධර්මයක් ගැනත්වත්? එහෙම එකක් නැත්නම් මොකද? පාර්ලිමේන්තුවට කැටුම් පදක් ඉදිරිපත් කළා. ඒකම ගිහිල්ලා මහානායක හාමුදුරන්ට දෙන ගමන් කියනවා හාමුදුරනේ එහෙම එකක් නැහැ කියලා. මේ කරන්න හදන්නේ යුද්ධෙන් ගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවෙන් කරගන්න. අද රනිල් TN එකේ හිරකාරෙක් TN එකට ආවෙනකෝ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මේ යාපනයේ විශේෂයෙන් හමුදාව යම්කිසි ඩංග වල සිටින එක, තුරේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය, ආරක්ෂක ප්‍රශ්න, මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙමළ ජනතාවට තියෙනවා. ඉතින් ඒව විසඳීමට තමයි TN එකත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ක්‍රමවේදය තමයි නීතිපති දෙපාර්තමේන්තුවට වචන ටික යන්න අවශ්‍යයි. නීතිපති දෙපාර්තමේන්තුවේ වචන ටික අනුමත වුණාට පසුව තමයි ඒක ව්‍යවස්ථාවට ඇතුල් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා විසඳන්න ඕන තරම් ප්‍රශ්න තියෙනවා. මේ හදන්නේ අවුලක් ඇති කරගන්න. TN එකට යට වුණොත් එක්සත් ජාතික පක්ෂයේ මහා බරපතල අර්බුදයකට පත් වෙනවා. කිසියම් වූ ජනකොටසකට යටවෙන්න ඕන කමක් නැහැ දේශපාලන විසඳුමක් හොයන්න. ඒක බොරුවක් නෙමෙයි. ගැනලා තියෙන හැම පක්ෂම අදහස්. ඔක නිකන් ගිනි තියන්න එපා. දැන්වත් සියලු දෙනා එකතු වෙලා පපුවෙන් ගේන්න පුළුවන් ව්‍යවස්ථාවක් ගේමු. රටේ බෞද්ධ ආගම ඒකීයභාවය රකින්නකොට රටට ඔබින ව්‍යවස්ථාවක් ගේන එක මොකක්ද තියෙන වැරද්ද? පෝජනාවලී එක එක දේවල් ගේන්න පුළුවන් කෙටුපත් කියලා. හැබැයි අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. රට බෙදෙන, උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන, බෞද්ධ ආගමට තියෙන තැන අහිමි වෙන කිසිම යෝජනාවකට අපි ඡන්ද දෙන්නේ නැහැ. එහෙම යෝජනාවක් ගේන්නවත් ඉඩ තියන්නේ නැහැ. ඒක පරාද කරනවා. මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ ඒ කණ්ඩායමගේ සහයෝගය මත තමයි අලුත් ව්‍යවස්ථාවක් හැදෙනවා නම් අපිට හදන්න පුළුවන්. බලයේ නොබෙදෙන යෝජනා තමයි එන ඉදිරියට. අපිත් ඒක කියනවා නම් දෙවන සම්දානෙත් ඒක කියනවා නම් කොහෙද බලය බෙදෙන්නේ? කොහෙද පෙරළලා ඉන්නේ කියලා කාන්නේ වශයෙන් අපිට දෙන පෙරළල තියෙන්නේ සමහර දේශපාලන නායකයන්ගේ කටේ. මේ කෙටුම්පත් වලට යටින් තියෙන්නේ මේ රට බෙදෙන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල නීතිගත කිරීමට තමයි මේ ක්‍රියාත්මක කරගෙන එන්න හදන්නේ. ඒ වගේම උතුරු නැගෙනහිර වෙනම පළාතක් බවට පත් කරන්නට ද්‍රවිඩ සංවිධානයේ සුමන්දිරල්ලා ගත්ත උත්සාහයේ තව එක පියවරක් හැටියට තමයි මේ පියවර වෙන්නේ. ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ පිස්සු ව්‍යවස්ථාව කියලා මේ හාදයම නලා පිඹ පිඹ කොළඹ ඉඳලා කතරගමට ගියා ඒ කාලේ පලි ගහන්න. දැන් ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ ව්‍යවස්ථාවට මල් පූජා කරනවා. ඇයි මෙහෙම ජනතාවට බොරු කරන්නේ? එතකොට තමුන්නාන්සලා හිතනවාද බෞද්ධාගමට මුල්තැන ලබා දුන්නු ජේ.ආර්. ප්‍රේමදාස ව්‍යවස්ථාව මේ සජිත් ප්‍රේමදාසලා මේ රනිල් වික්‍රමසිංහ මේ එක්සත් ජාතික පක්ෂය වෙනස් කරන්නට අපිට මුල අමාරුවක් තියෙනවා කියලා. බාන්නෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගහන ගැට මට තේරෙන්නේ නැහැ. ඒක පුදුම කපටි මොලයක් කියලා බං කිව්වා. නිරායාසයෙන්ම අගමැතිවරයා ඔක්කොම බලතල ටික ගන්නවා. ඒකෝ කල්පනා කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විධායක බලතල නැතුව මෙහෙම හැසිරෙනවා නම් විධායක බලය ආවොත් කොහොම වෙයි? රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන අපේ කිසිදාක බුද්ධාගමට අපේ ජාතියට කිසිම ආකාරයක දෙවිනිතලක් දෙන්නේ නැහැ. නමුත් මේ රටේ සියලුම ජාතීන් එකමුතු වෙන්න පුළුවන් ගමනක් අපි ඉස්සරහට අරගෙන යනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවල් වෙනස් කරන්න කලින් ව්‍යවස්ථා සංශෝධන ගේන්න කලින් දෙයි හාමුදුරුවෝ ඡන්දය තියාපියවකෝ. ඡන්දයක් තියන්නේ නැතුව මේ ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදලා ඒක ගෙනල්ල කොට්ටේට තියලා නිදාගන්නේ. දැන් දෙමළ ජනතාවට පොරොන්දු වෙලා 113 හදාගන්න සුමන්දිරන් අප්පුහාමිත් එක්ක හවුල් ගිවිසුම් ගහලා මේ රටේ දෙමළ ජනතාව රැවට්ටුවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සුමන්දිරන් මහත්තයා කොකා මේ අතර ගෙනීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අධිකරණයට බලපෑම් එල්ලවන බව නීතිඥ සංවිධාන එකමුතුව පවසනවා. එම සංවිධානයේ නියෝජිතයන් මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් සුමන්දිරන් මහත්තයා කියනවා ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරනවා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ශවයෙන් කියනවා අපි ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ නැහැයි කියලා. දැන් කවුද හරි? මෙහි තියෙන එක කමිටු වාර්තාවක් තමයි අධිකරණයේ සම්බන්ධ වූ අනු කමිටු වාර්තාව. ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන තැන නැති කළා. මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් යෝජනා කරනවා ව්‍යවස්ථා අධිකරණයක්. මේ ව්‍යවස්ථා අධිකරණය තමයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් තියෙන්නේ. මේ ආණ්ඩුකම ව්‍යවස්ථා අධිකරණයේ සභාපතිවරයා එනවා අග්‍ර විනිශ්චයකාරයාට උඩින් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 176 වෙනි ඡේදයේ 6 වගන්තිය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට වයස් සීමාවක් දානවා. අවුරුදු 65 වුණත් ඉන්න පුළුවන් උපරිම. හැබැයි ව්‍යවස්ථාදායක අධිකරණයට වයස ප්‍රශ්නකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ විනිසුරුවරුන්ට චෝදනාවක් ඇති වුණාම පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවරු දාලා තමයි අපේ රටේ විනිශ්චයකාරවුන්ට විරුද්ධව නඩු අහන්න හදන්නේ. එදා ප්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වෙච්ච දේ සුමන්දිරන් මහත්මයා සරසුම් සහගතව නීති හරහා ගන්න උත්සාහ කරනවා. ඒක නිසා තමන්ට ආණ්ඩුක ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න ඕන නම් ඒ කෙටුම්පතත් එක්ක ජනතාව ඉදිරියට ගිහිල්ලා මහමැතිවරණයකට මුහුණ දීලා ජනතාවගේ කැමැත්ත ගන්න. ජනවර්ම නොලැබිච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න උත්සාහ කරන්නේ සුමන්දිරන්ලා සතුටු කරන්න. ඒ වගේම දෙමළ දේශපාලන නායකයන්ට දොළ පීදෙනි දීලා ජනතාවට ලබා දිය යුතු අයිතිවාසිකම් දෙමළ දේශපාලන නායකයන්ට ලබා දෙන්න තමයි මේ රජයේ උත්සාහ කරන්නේ. දේක්ෂ සංවිධාන කිහිපයක හිමිවරුන් පිරිසක් පිටකොට බෝධින් වහන්සේ ඉදිරිපිටදී අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ මෙවර විට සිරඳනෝ මිදිමින් සිටින පූජ්‍ය ගලගුරුත්තේ ඥානසාර හිමියන්ට මෙවර නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුව බෝධින් වහන්සේ ඉදිරිපිටදී සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර භික්ෂුන් වහන්සේ විහාරයට ගොස් බුදුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. වහන්සේ නිවැරදි කෙනෙක් හැටියට පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටීමේ සත්‍යග්‍රහය ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සත්‍යග්‍රහය ආරම්භමින් හිමිවරුන් ප්‍රකාශ කළේ ඥානසාර හිමියන්ට මෙවර නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. ඥානසාර හාමුදුරන් වහන්සේ කතා කරපු බෝධේවල් දැන් යථාර්ථයක් බවට පත්වෙමින් පවතිනවා. බුදු පිළිම විනාශ කරපු උදවියගේ ප්‍රශ්න කිරීම හමුවේ වනාත විල්ලුවේ ප්‍රදේශයේ අධි බල ඇති පුපුරන් ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේවා තමයි ඥානසාර හාමුදුරුව කතා කරේ. ඥානසාර හාමුදුරුව කියන්නේ මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහ දැවැන්ත මෙහෙවරක් කරපු හාමුදුරන් වහන්සේ නමක්. නිශ්චිත පිළිතුරක් ලබා දෙන තෙක්
මේ අසත්‍ය ක්‍රියාව අපි නොනවත්වා ඉදිරියට අරගෙන යමු. මැතිවරණ වර්ෂයක් අපිට සාධාරණයක් විට නොවුනොත් සියලු සිංහල බෞද්ධයෝ අපි පෙළගස්සමු මේ අසාධාරණට එරෙහිව. අපි මේ වෙනකොට විධායක ජනාධිපතිතුමාට ස්කිරි මල්ලුලතු පාර්ශවයන් ඇතුළු සියලුම සංඝ සභාවලින් ඉල්ලීම් කරලා තියෙනවා ලිඛිතව. අපි නිල වශයෙන් එතුමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පෙබරවාරි 4 වෙනිදාට අපේ ඥානසාර හැමතුරු නිදහස් කරගන්න. රට බෙදෙන විවස්ථාවක් ඇවිල්ලා තියෙන වෙලාවක රට වෙනුවෙන් කතා කරන හාමුදුරුවෝ හිරේ දැම්මම මේ වගේ කුමන්ත්‍රණ කරුවන්ට පුළුවන් ඒ වගේ රට බෙදෙන විවස්ථාවන් ගේන්න හිරේ ඉන්න ඕනේ උන් එළියේ ඉද්දි එළියේ ඉන්න ඕනේ උන් ඇතුළට දාන එකේ ප්‍රශ්නයක් අපිට තියෙනවා. කරුණාකරලා මේ හාමුදුරුවෝ 4 වෙනිදාට නිදහස් කරන්න. ETI සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය ආරක්ෂා කරමින් තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදුවන ආකාරයට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ETI තැන්පත්කරුවන් චෝදනා කරනවා. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි දන්නවා මේවා මේ අස්ථානගත වෙලා නැහැ. මේ මහ පරිමාණයේ බිලියන 33ක මුදලක් ගිල්ලද නැහැ. මේවා තියෙනවා. මේ අපරාධය කරපු ඉතින් අධ්‍යක්ෂවරු මේවා හංගලා තින දැන් මේවා දෙන්න ලෝභකම ඉන්නේ. අද අපිට තියෙන එකම පිහිට ගරු අධිකරණයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව මේකට පිටුපාන්න එපා. හැකික්මනි චූදිතයන් සම්බන්ධව තීරණයක් අරගෙන අපිට සහනයක් ලබා දෙන්න. මේ ළඟදී දිනු බණ්ඩාරනායක මහත්තයාගේ සමරු උත්සවයේදී අපි දැක්ක ටීවී එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ මහනගර සභා මන්ත්‍රීනි දීපා ඉදිරිසිංහ චන්ද්‍රිකා මැතිණිය සමග ඔහු ළඟින්ම ඉන්න. ඒ කියන්නේ මේ අය දැන් ජනාධිපතිතුමා අතහැර ඇති නිසා චන්ද්‍රිකා මැතිණියගේ රනිල් මහත්තයාගේ හෙවන ලැබෙමින් සිටනවා කියලායි අපිට පැහැදිලි වෙන්නේ. හොරු ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, චන්ද්‍රිකා මැතිණියනි, ඔබතුමාලගේ ආරක්ෂාව මේ අය සඳහා දෙන්න එපා. මහා බැංකු මංකොල්ලේ සිද්ධ කරපු අර්ජුන මහේන්ද්‍ර මේ ETI සමාගමේ සල්ලි දේශපාලනිකයන්ගේ රැකවරණයත් ඇතුව ලංකාවෙන් පන්නගෙන ගියාද? ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලේ දීපා අංජලි එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ විශේෂ කොමිෂමක් පත් කළ ඉදිරියේදී නීතිමය කටයුතු මගින් දඬුවම් දෙන්නවායි කියලා ප්‍රකාශ කරා. අතිගරු ජනාධිපතිතුමනි, මේ කාර්යය වෙනුවෙන් ඔබතුමාලගේ ගෞරවනීය අවධානය යොමු කළා. මේ අසරණ තම්පත් කරුවන්ට සාහනයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හිරු CIA ඔස්සේ අප පසුගියදා අනාවරණය කළේ ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබියට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව කාලයක් පුරා රැඳී සිටින කාන්තාවන් පිරිසක් පිළිබඳවයි. CIA අනාවරණය සමග මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතයි. හිරු CIA හරහා පසුගිය 17 වෙනිදා අප අනාවරණ කළේ සෞදි අරාබියේ රියාත් නුවර මසානම් රැඳවුම් කඳවුර රඳවා සිටින මෙරට ගෘහ සේවිකාවන් පිරිසකගේ ගැටලු පිළිබඳවයි. අපි පරි ලැබුණ නැති නිසා තමයි තාම ඉන්නේ. අපි පරි ඔහම අපිට ලබා දීලා අපි ලංකාවට කොහොමද සර්ගෙන් නගන්න අපේ මෝපියෝ තරුව බඳින්න. මේ කැම්ප් එකට ඇවිල්ලා මාස 5ක් වෙනවා. අනේ සර් අපිට සල්ලි නැතත් කමක් නැහැ. මම පුරුද්දට ඉක්මනට යන්න සලසව දෙන්න ප්‍රින්සිප්ට් වෙනවා. අවුරුද්දක් මෙතන හිර කරගෙන ඉන්නවා. මොකද්ද අපි කරලා තියෙන්නේ? දරද්ද අපි. මෙම අනාවරණයත් සමග ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වෙ ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ සෞදි අරාබියේ කාන්තා සුබසාධක මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා කාන්තාවන් මේ වෙනකොට 49ක් රැඳී සිටිනවා. මේ 49 දෙනා ගැටළු නිරාකරණය කර අවසන් වී පිටත් වීමේ අවසරපත ගෝන්තිකව ලබා දෙනත් එක් රැඳී සිටිනවා 21 දෙනෙක්. උසාවියේ නඩු පවතින මෙතන 5 දෙනෙක් ඉන්නවා. ඊළඟ සෞදි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත 9 දෙනෙක් ඉන්නවා. හාම්පුතාව විසින් වැටුප් නොගෙවලා ඉඟවැටුප් තියෙන 14 දෙනෙක්. එතකොට ඒක අපිට ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙලා එකහෙලා වැටුප් ටික අරන් දෙන්න බෑ. සෞදි නීතිය අනුව එය එක කතා කරලා ඒ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මෙරටට ඒමට හඬා වැටෙනා මෙම කාන්තාවන් අතර වයස අවුරුදු 68 වන කාන්තාවක්ද සිටින බවට අප අනාවරණ කළ අතර ඒ පිළිබඳවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. කොහොමද එයා පිටරට ගියේ? මේ සඳහා යවන අය කවුද? එයය ගැනත් අපිට පරීක්ෂණයක් කරන්න වෙනවා. ඒ නිසා අපි ලබන සතියේ අපි ගිහිල්ලා මේක බලලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්මය ඉදිරියේදී කරනවා. අනේක විද දුක් ගැහැට විඳිනා මෙම කාන්තාවන් සම්බන්ධයෙන් දැන් හෝ බලධාරීන්ගේ දැස් විවර වීම සතුටට කරුණක්. හිරුනාලිකාවෙන් අපිව සම්බන්ධ කරන අපිව බේරාගන්න උදා කරනවට බොහොමත් ස්තුතියි. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ.
தங்கல்ல குடாவெல்ல தீவிரவராயே பசுகிய டிசம்பர் 25 வெனதா சிதுவு வெடிதபீமே சித்தியர சம்பந்தவ சககர்வேக்கு கினிய வியக்த சமக அத்தரங்குட கிதிவெனபா அதல வெடிதபீமின் புத்கிரன் சிவதினகுமே கோஸ் தவத் 6 தினக்கு துவால் லபுவா பனி பீம வலட்ட அயகரண சீனி பத்த இதிரியேதி சீலும் ரசகவில நிஷ்பாதன சதாத ஆயகிரியம்ல தீர்ணே கரரி பப சௌக்கிய போஷன ஹா தேசிய வைத்திய மாத்த ராஜித சினரத்ன மாதா பவசனவா அமாத்வரே அசதஹன் கலே பிஸ்கட் நிஷ்பாதன கரண சமாகம் வலிந்த அதல பது ஆயகிரியமட கடயது கரம்பவாய் உதிரபலாதே அத்யாபனே வெனுவென் வெண்கல முதல் நிசி கலவனாகாரத்வேக்கின் விதம் நுக்ரீம நிசா ஆபசு பாண்டாகாரேட ஹரவாயவீமட சிதுவேதை அத்யாபன ராஜ்ய மாத்தே விஜயகலா மகேஸ்வரன் மகாத்மிய ஜோதனா கலே மிருத்யு விஷமடு மகாவித்யாலயே பெவதி வெடசனாகதி ஜஎல துடல்ல அனாராஷித தும்ரி ஹரஸ் மார்கேதி யதுரு பெத்தியாக தும்ரி கெட்டி அதபஸ் சர்வே சிதுவு அனுதுரின் மவ பியாச அட்டஹவர தீனிய ஜீவிதாஷிட பத்துனா மாதலே டிஸ்ட்ரிக் பலாத் பாலன ஆயத்தன வல பவதின கட்டணு சம்பந்தின் சாகச்சா கிரியம் சதா பலாத் பால நியோஜிதேன் சா பலாத் ஆண்டுகார மைத்ரி குண்டத் மகதா அதர ஹமுவாக் அத தமுல்லே தீ பெவத்து அதர ஏ ஆவரணே கிரியம் சதா ஆண்டுகார காரயாலின் மாத்வேதின்ட ஆராதனா கர திபுனாத் தமுல்ல நகராதிபதி ஜாலியோ பாத் மகதாகின் ஈட பாதா இல்லபுனா கேசே வெதத் அதிபு சித்திய சம்பந்தின் ஆண்டுகாரவரே மாத்வேதின்கின் சமாவ இல்லா சிட்டியா ஏம புதுமாலாட எம் கிசி பிரச்சனையா குணானா மகே சமாவ புதுமாலாகின் இல்லா சிட்டியா ஹபரன பலுகஸ பிரதேசேதி விடுதபா தருணேகு காதனே கர ஓகே சிர்ரு கலைபத பிரதேசேக வலதமிமி சித்தியக் சம்பந்தின் ஜீவரதாரே குசாதவத் புத்கல் இந்ததினேகு சகபிட அத்தரங்குடுகின் திவினவா கடுவில ஹேவாகம் பிரதேசே விலதசலக்கட பெமினி ஆயகு ஏ முதல் சராகன்ன ஆகாரய ஆரக்ஷித கேமராவல மெலெஸ சடஹன திபுனா ரட்டவட்டா ஹீரோ மெக்சிகோவே லாஹுலில் பேன் நகரே இந்திரநலையா குபுராயாமின் புதுலின் விசேக் தினகு ஜீவிதாட்சிட பத்து ஹத்தேக் தினகு அதிக பிரிசாக் துவால் லெபுவா இந்திர சரண் விசின் அதால் நலைய சிதுரு கர ஏதி அதர் சாமானிய வசியந்த இந்திர லபாகனே மட பெமி அவஸ்தா வேதி அதால் பிபுரும சிதுபதி பெனவா லோவோவாட்டா ஹீரோ வசர திகாமார்க பமன காலியக சீட்டு பஸ்நாயர் பலாத் கிரிக்கெட் சங்கம் அடுத்தே பவதி டகுனு பலாத் கிரிக்கெட் சங்கமே பரிபாலன கட்டியது குமார ஹெலமகே மகதாகே சபாபதித்வேன் யுத் சயப்புக்கில கமிட்டுவாக் பெற்று பவரன் லெசட்டு கிரீடா மாத்தியாஞ்சலேகம் சூலானந்த பெரேரா மகதா பசுகிய த ஹதரவனதா ஸ்ரீலங்கா கிரிக்கெட் பிரதான விதாயக நிலதாரி ஆஷ்லி த சில்வா மகதாட்டு நியோக கர்ணவா ஏ தக்னு பலாத் கிரிக்கெட் சங்கமே நிலவரணே பாத்வா நிலதாரி மண்டல பத்கரகண்ணா துருயி நமுத் சுப்ருதி பரிதிம கிரிக்கெட் பிரதான விதாயக நிலதாரி ஆஷ்லி த சில்வா மகதா மெவரத் எம நியோகிய இட்டுகிரீம் மேவனதுரு பெஹரஹர திபெனவா ஒரு மெசே கட்டியுத்துகள பழமு அவஸ்தாவது மேனோவே இட்டுபு கிரீடா மாத்த ஃபைசர் முஸ்தாபா மாதா அன்னிக்குத்தல மெவனிவ நியோகியக் சம்பந்தேந்து ஸ்ரீலங்கா கிரிக்கெட் பிரதான விதாயக நிலதாரிவரையா அனுகமனேகளே மெவனிம ஹித்துவக்காரி பிலிவெதாக் இட்டுபு கிரீடா அமாத்தியவரையா கிரிக்கெட் பிரதான விதாயக நிலதாரிவரையாட்டு எவர நியோக கர சிட்டியே இங்கிலாந்தைய சமக பழமு டெஸ்ட் கிரிக்கெட் தரங்கே சிட்ட கிரியாத்மக வன பரதி தக்குனு பலா கிரிக்கெட் பரிபாலனே தமன் விசின் நம் கரணலாத கமிட்டுவட்ட பாவரன் லெசாய் நமுத் எம அவஸ்தாவேது கிரிக்கெட் பிரதான விதாயக நிலதாரிவரையா எம நியோகைய குனு கோடியட்ட வீசிக்கலா இன்னொனவத்துன ஓஹு கால்ல ஜாத்தியாந்தர கிரிக்கெட் கிரீடாங்கனேட அனுபத்த வசேவேகல ஹிட்டபு கிரிக்கெட் பரிபாலனே கிலட்டினேட ஹசு சேவக்கின் திதினா சம்பந்தேந்து ஹிட்டபு கிரீடா அமாத்தியவரையா விசின் லபாதுன் நியோக ஹிதா மதாம நொசலகா ஹரியா ஏ ஓவுண்ட தவதுருடத் சிய ரெக்கிய அவஸ்தாவு அஹிமி கரமீன் நமட்ட பமனக் மிசி பலதரியேக் சிட்டியது அதுவன விட ஸ்ரீலங்கா கிரிக்கெட் ஆயத்தனே பரிபாலனே மேயவன்னே ஹிட்டபு பரிபாலனே பகுதரியேக்கின் சமன்வித்து பஸ்நாயர பலாத் கிரிக்கெட் சங்கமே பாவ செவம தன்னா ரஹசாக் எவன் தத்வயக் துல கனகாட்டோட கருணவன்னே ஸ்ரீலங்கா கிரிக்கெட் பிரதான விதாயக நிலதாரி வரையாட்ட சிதங்கி பரதி நடன்னட இடஹர மிரட கிரீடாவ கருவன பலதாரின் முனிவத ரக்கீமாய் சுதானம சமுகினியாந்தட பெத்தக் நத்து ஏத்த தனகான் திரேதிசுன பரதி ஹிரு SMS பிருத்தி சேவாவோ பேஜாங்க முதுரகத்தன ஜாலேட்டானும் சக்கிரேக்கரகான் அப்பியல் ஹமுவன்னே ஏட சவசாயே பமாஸ் பாட சுபராத்ரியாக்